අරතුන්ස පටිසේවනා පාත බා තුන්වෙෙන කොටසේ පටිසංකාය ඕනිසෝ පිණ්ඩ පාතම් පටිසේවති කියන එකේ ඒ වචන ටිකේ සිංහල තේරුම කියා දෙන නම් බොහොන් වටිවා නවැද මාය නමඩා මණඩනා ඒ කියන්නේ මහට්ටයා මේ ඇඟ තර කරගන්න පෙළපාල න්න හරවා කරන්න සංවිධානය කරගන්න නිමීමේ. මේ පින්ට පාතිගන්න නවදවාගැන් ඒගැන්න නෝ දවාය ගැන්න මේ අපිට මේ ඇඟ මස්තර්කරගන යුද්ධ කරන්න රං්ඩු කරන්න අරව කරන්න ැනෙමේ නොව මදාය මත්වවෙන්න නෙමේ ඒවගේ වැරදිි වැඩ කරන්න න මේ කියන එකයි සයෙන්. මේ ශරීරයේ පවත්වා ගැති යුත්තේ චතුරාර් සත්‍ය අවබෝධ කරගන්න. ආනපානසත්‍ය රමාදිය වඩන් සමුදය නිරෝධ කරන්න සතර කමටහන් කරන්න එකයි ඕකෙ තේරුම්. අනි වචෙන් ටික කියල තියෙනවා නමුත් කරන්න ඕන මේකයි නොකරන්න ඕන. නව කියන්නේ නොකලියතුේ එමයි අපේ තන්කොම්පාාවන් මේ ආනාපාන සති සමාධි භාවනාව කරන ඇටි ඉතාම සටලෝව පැහදි කරලා දෙනවනම් බොෝමට නා. මොකදද ආනාපාන සමාධි භාවනාව ආනාපාන භාවනාව කලානේ හුස්ම ඇරාර පිට කර කර දැන් ඉහට යනවා පහ මයි බොහොම වැදගත් ප්‍රශ්නයක්? ආනපාන සති සමාධි භාවනාව කළ යුත්ටෙ කොයි වෙලාවෙට පලවෙනි ප්‍රශ්නය ආනපාන සති සමාධි භාවනාව නිවැරදිගව කළය හැකේ කොහොමද ආනපාන සති සමාධි භාවනාව ප්‍රායෝගික වෙන්නේ කොහොමද ආනපාන සති සමාධි භාවනාව යුග නද්ධව කරන්නේ කොහොමද ඔන්න ඔය ප්‍රශ්නහතරටම උත්තර මෙ සියලු දෙනා දැනගඩුව. මේ ආනපාන්න සති සමාධි භාවනාව, දවසේ පැයවි සිහතර තුළ දැඩිනින්දක් නැති ඕ නෑම අවස්ථාවක. දැඩිනින්දදි කරන්න බෑ. අඩනින්දදි කරන්න පුළුවන්. හිටගැනි ඉන්න කරන්න පුළන් ඉරිියව් හතර දිිම කරන්න පුළන් ගච්චන්නවා චතවා සයිනොවා නිසින්නවා. අන පන්සව අමාදිය භාවනාව කරන්න. ඔය මනුස්සයෙක් හැටියට යනකට එනකොට නකොට ොනකොට නානකොට වැසිකිිලි ැසිකිලි ඕනම් ෙදාවක ඕන ඒ වැඩිය එක් කරන ගමන් මේකත් කරන්න. තමන්ගේ මේ නිධාග නකොට හිට ගනින්නකොට ඉඳ ඉන්නකොට යනකොට එනකොට නකොට බොනකොට වැසිකිි කැසිකිලි යනකොට ඔය ඉඳගෙන ඉන්න ඉඩියවේම තමන්ගේ ඇහැට කන්නට නාසයට දිවටකයට බැරදි අරමුණක් ආව. තමන්ගේ හිට කිලට වෙන්න එන ඕන. කිලිටු එන්න එන අරුණ රාගී අරමුණද දේශී අරමුණක්ද කියන එක තේරුම් ගන්න ඕන මොහහි අරුණක්ද රාගී අරමුණක් නම් ඒ ඉන්න ඉරියව් එම ගච්චන්න ෝවානම් ගච්චන්නෝති පචාන ඇවිරීමෙන්ම ඉඩග ඉඳගනී ඉන්න ආ ආකරම ඒ වට්ටමාන මුොහොත්තට සමන්ගේ හිතට අරමුණ වූ ඒ අරමුණ වැරදිනම් ඒ වැරදි අරමුණ අයින්කල්ලා ඒකට ප්‍රතිවිරුද්ධ වූ නිවෙන යහපත් අරමුණ ගන්න ඕන තරාක්කාවත් මෛත්‍යය වඩන්ඩුව. රාජ්‍යක්කාාවත් අසුවානුස්තතිය වඩන්න ඕන වැරදි අරමුණ නිච්චසේ සුකසේ හත්තසේ ගත්තොත් එක නි්චන්දුක්කම් බිපරිනාම දම්ම වඩන්ඩුව මේක කරන්න ඕන වටටමාන මුහතේ. ොයි මෝදල වට්ටමාන මෝතකයන්. අර අරමුණ අර ඇට පටිච්ච වූ මොහොද. එත්ත එත්ත විපස්රති පච්චුපපන්නංච යෝදම්. පච්චුපන්නංචි ගැන වටමාන මුත්. හැබැයි මේ වටටමාන මොහොට කියන එක වේගෙන් ගලාගෙන යනවා ගඟක් වගේ. තෙරණ මේ වර්ටමාන මොහොට කියන මුොහොට නවත්වන්න ඔබට ගට මටවත් බෑ. මේ වටමාන මුහොට දැන් ඔබ මෙටෙන්ට ආ ආපු දවසනිඳං. මේ වටමාන හත දැන් දවස් ගානක් ගෙවිලා යනවා දැං ුදේ අට මිතනින් ඉඳගත් හම නම්ය වෙනකොට වටමාන ොහත ොහොම දුරට ගමින් හිල්ල. ඔබ ගමනක් ැනකොටත් පටමානු හොතත් යනවා. ඔබ නිඩාගෙන ඉන්නකොට වටටමානු මුොහොත යනවා ඒකෙ නිසා වට්ටමානු මුොහොතම මේ කරන්න ඕනෑ එත්ත එත්ත විපස්වචි පච්චුක් පන්නංචේ යෝදම්. මේ ධර්මය තේරුම් ගණ්ඩුවන. මොකත් ධර්මය හේතු පල ගන්න. හේතුව අයින් කරලා ප වෙනස් කර ගණඩු. එතකොට හේතුව හේතු තුනයිට ේතු තුනයි තේසන් හේතුන් තතාගතවා රාගයක හේතුවකි දේශ ක ේතුවගේ මූහයක හේතු. ඒකයි කරන්න ඕන අයි වෙනේට පත්‍රකම් ඩාන් බඩන්න ඕනෙත වඩන්නත් බෑ. එතකට ඕකම තමයි සතරකමටහ ගඩින් ගැ ඒකම තමාහරකම්ඩ ඕන කෙනෙකුට ඕන මිඩියක ැකිිගට ගැසිකිල ට ගත් ය සතරකමම් කළෑකි. තමන් කනකොට මොනකොට යනකොට එනකොට කානකොට නිසාගෙන න්නකොට හිරි අගනකොට ගතේ ජිතේ නිසින් නොෝ ලත්තේතේ ජාගතේ සියෙන්දුව කියනකොට කතා කරනකොට පොටප් පාදන් කරනකොට උගන්නනකොට ගෙන ගන්නකොට ඕහන වෙලාවපු පු ල වාහනයක් එලුවනකට පුළුවන් අපි ගම් කො වාහනයක් කලවගෙන නවා කිය දැන් ඔය වාහනයක් එෙලවාගෙන යනකොට තව මිනිහෙක් පස්සෙන් ඇහෙලලා හෝන් ගහල ඔබට ඉස්සර කරනවා. ඔබ කියන්දදි ගත්තත් හට. මොද කරන්න ඕන ඒමට අපින් මට වඩා හදිස්ශ්‍යයක් ඇති මොගක් කහරිීක්මංකමක් ඇති ඒමිනි හට යන්න ඉට දෙන්න ඕන ඒමනිියටත් මයි්්‍රි කරන්න ඕන මගේ ටිලිුටු කරගන්න හොඳ ත අනු සති මේකත් ම ච කරන්න හොඳනෑ අනිච්චන්දුුකම් පිප්‍රනම දම්ම කියලා අපි ඒපු්ගලැටියවන්න ඕන තමන්ටත් එහපතා ක්ජත්තාව ඒගලට එයහපත් බහින්දාව. එතකොට අකුසලමුල අරුණක් එන්න ඕන කරන්නන ඒකන සංකාරයක් එන්න මඕන. අකුරමූලා අරමුණක්ව සංකාරය අපෝ යානාපානස් භාව නවේ පන්සල්ල කරපු ගී අප නහිතර අපිය ඉියයන්න ගහම් කරන ද ත්තාාව කරන න්නේට අනික් වෙලාවට ඇවිල්ල හිවරයි සංකාය හිල හිවරයි දැ මේක තියෙන්නේ දවසේ පෑය විජහතර තුළ ඕන ෑම වෙලාවක ගච්චන්නවා ටිටවා සයිනෝවන් නිසින් වවා ඕන මීර අව්වක සංකාරයක් සංකාර සිතා සංකාර කියනක තේරුම් ගන්ඩුව. සබ්බේ සංකාරා අනිච්චාති සබ්‍යය සංකාරා දුක්කාී සබ්බේ දම්මා නත්තාාතිීට ඉරුන්ගත්ත හම සංකාර සිතුවිල්ලකට පමණයි ඒනි කොටස් තුනකට බැඩුවේ අභ්‍යාගත සිට අනූ පහක්තියනවා සංකාරසිත එකක් ධගත් යෙන්නො සංකාර්සිතක් ප්‍රියාෂිතක් කරන්නයි සතරකම ටහන් කරන්න. එකයි නිවැඩදිිය ප්‍රායෝගිකව යගනදව කරනවා එතකොට පට්ටමාන මුොහොටේ තමන්ගේහිට. කිලුටන්න එනකොට කිලුටුවීම අත්තරලා පිරිසිදු කරගන්නවා නම් පාහන්නම් සමුදේ නිරෝධ වෙනවා අනුව. ඔබේ හිට කිලුටුවෙන්න ඔබ නික්ලේෂී තත්වයට පත්වෙනවා. අනුසය උපදිිනෑ ආසය තැන් පත්වෙන්න. ඒ අනුව ඔබ නියන්ට පත්වෙන විමුක්තියට පත්වෙන නිවන්තක් මඟ පල් ලබන. මේක මෙච්චර ලේසි. හැබැයි තේරුම් අරගන කරඩ ඒමයි බොන් පැදිලි ස්වාමීණ වාසට තැ හු .